සුබ මධ්‍යහනක් ඔබ දිවා ප්‍රවෘත්ති සමගින් මම චරිත දනංජය පමුණු හේන්ද්‍ර මම කුෂාණි කෞශල්‍ය ප්‍රථම නව දහනය ප්‍රවෘත්ති සිරස්තල වෙත ප්‍රීතිමත් තයි පොංගල් උත්සවයකට ජනපතිකින් සහ අගමැතිකින් සුබ පැතුම් රාජ්‍ය සංචාරයක් සඳහා ජනපති පිලිපීනයට व्यवस्थाव गैन अनियत बीय सेलु देना एक अंदोलन व्यवस्थाव के अभी अत्वल में देखने आने दरुआ पिलिसु सक करु अत्तरंगु अटे ब्रिटानिया पार्लिमेंट वेदी तीरनात्मक चंद्या लवपुरा विसिन तिवल हिंदू बैतिमतुल माथार सरिन समरन ताईपोंगल उत्सवे अदाई සශ්‍රීකත්වය ළඟා කර තිබීම වෙනුවෙන් හිරු දෙවිඳුන්ට කෘතවේදීත්වයේ දැක්වීම තයිපොංගල් උත්සවයේ විශේෂත්වයයි. ගොවිතෙනින් සරුවස්සැන්නක් ලබා ගැනීමට දායක වූ හිරු දෙවියන්ට සැලකීම වෙනුවෙනුයි හින්දු බැතිමතුන් තයිපොංගල් උත්සවයේ පවත්වනු ලබන්නේ. අද දිනේ හිරු උදාවත් සමග තයිපොංගල් සැමරීමට දෙමළ හින්දු බැතිමතුන් එක්ුණේ ආගමික වතාවත් වලට මුල් තැන දෙමින් කෝවිල් කරා පැමිණි ජනතාව පුද පූජා පවත්වමින් තයිපොංගල් උත්සවයේ සැමරීමට කටයුතු කළා. වසර මුළුල්ලේම තම කෘෂිකාර්මික කටයුතු වලට ආශිර්වාද කරන හිරු දෙවියන්ට තම පළමු අස්වැන්න පූජා කිරීම මෙහිදී සිදු වුණා. කෘෂිකර්මාන්තයට දායකත්වය ලබා දෙන ගව මහේෂාදී සතුන්ටද ගෞරව කිරීම තයිපොංගල් උත්සවයේ තවත් විශේෂත්වයක්. තයිපොංගල් යන වචනේ සිංහල අරුත වන්නේ උතුරා යාම හෙවත් පිටාර කෙලීම යන්නයි. කිරි උතුරවා යාමට සලස්වමින් සියලු දිනාට සෞභාග්‍ය උදා වේවා යන්න ප්‍රාර්ථනා කිරීම තයිපොංගල් චාරිත්‍ර අතර මුල් තැනක් ගන්නවා. තයිපොංගල් දිනයේ වෙනුවෙන් පණිපුටයක් නිකුත් කරන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බැතිතුමා ප්‍රකාශ කරන්නේ ස්වභාව ධර්මයා සහ මිනිස් වර්ගයා අතර ශක්තිමත් බැඳීම ඉහළ නැංවීමට මේ හොඳ අවස්ථාවක් බවයි. කිරි උතුරන්නාක් මෙන් සියල්ලන්ගේ සිත් තුළ සෙනෙහසත් ප්‍රීතියත් උතුරා ගොස් සංහිඳියාව විකසිත විය යුතු යන අභිලාෂයෙන් මිය සැමරෙනවා. දෙමළ ජනයා තම ගොවිතැනින් ලැබූ අග්‍රඵලයේ වූ නැවුම් සහලින් කිරි උතුරුපනවා. සංස්කෘතීන්ගේ සාරවත් බව වෙනුවෙන් මෙම උත්සවය බෙහෙවින් ඉවහල් වන බවයි ජනාධිපතිතුමා පෙන්වා දෙන්නේ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද තයිපොංගල් දිනයේ වෙනුවෙන් පණිපුටයක් නිකුත් කර තිබෙනවා. අද දිනය දෙමළ ජනතාවට පමණක් නොව සමස්ත ලෝකවාසී ජනතාවටම සමානාත්මතාව සහ කෘතවේදීත්වයේ අගය වටහා දෙන බවයි අග්‍රාමාත්‍යවරයා සඳහන් කරන්නේ. වාර්ගික ආගමික අන්තවාදී බලවේග පරදවා ප්‍රජාතන්ත්‍රවාදී ජයග්‍රහණය කළ වටපිටාවක තයිපොංගල් උත්සවයේ සැමරීමට ලැබීම සතුටක් බව රනිල් වික්‍රමසිංහ මහතා සිය පණිවුඩයෙන් පෙන්වා දෙනවා. පිලිපීනයේ රාජ්‍ය සංචාරයක් සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා දිවෙනෙන් අද පෙරවරුවේ පිටත්ව ගියා. පිලිපීන ජනාධිපති රොඩ්‍රිගෝ ඩුටර්ටේ මැතිතුමාගේ ආරාධනාවකට අනුව ජනාධිපතිතුමා දින 5ක පිලිපීන සංචාරයට එක්වනවා. 1978 වසරින් පසුව ශ්‍රී ලංකා රාජ්‍ය නායකයෙකුට පිලිපීනයේ සංචාරයක් සඳහා ආරාධනා ලැබෙන පළමු අවස්ථාව මෙය වීමද විශේෂත්වයක්. ශ්‍රී ලංකාව සහ පිලිපීන අතර දේශපාලන ආර්ථික සහ සංස්කෘතික සම්බන්ධතා ඉහළ නංවා ගැනීම මෙම සංචාරයේ අරමුණයි. නව අවබෝධතා ගැවිසුම් කිහිපයකට ජනාධිපතිතුමාගේ මෙම සංචාරයේදී අත්සන් තැබීමට නියමිතයි. පිලිපීන ජනාධිපති රොඩ්‍රිගෝ ඩුටර්ටේ මැතිතුමා සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතර දෙපාර්ශ්වික සාකච්ඡා හෙට පැවැත්වෙනවා. දෙරට අතර දීර්ඝ කාලයක් පුරා පවතින සම්බන්ධතා අන්‍යෝන්‍ය ප්‍රතිලාභ අරමුණු කර ගනිමින් නව ක්ෂේත්‍රයන් කරා ව්‍යාප්ත කිරීමේ හැකියාව පිළිබඳවද මෙහිදී විශේෂ අවධානයක් යොමු වනු ඇති. පිලිපීනයේ මැනිලා නුවර පිහිටා ඇති ආසියා සංවර්ධන බැංකු මූලස්ථානයේ සහ ලොස් බැනොස්හි පවතින ජාත්‍යන්තර සහල් පර්යේෂණ ආයතනයේ සංචාරයකටද ජනාධිපතිතුමා එක්වනවා. ආසියා සංවර්ධන බැංකුවේ සභාපති තකිහිකෝ නකා ඕ මහතා සමගද ජනාධිපතිතුමා සාකච්ඡා පවත්වනවා. සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට සියලු දෙනාගේ සහය ලබා ගැනීමේ ජනාධිපතිතුමාගේ මිත්‍රශීලී විදේශ පිළිවෙතට මේ සුවිශේෂී සංචාරයක් වනු ඇති. මහකන්නේ වී මිලදී ගැනීමේ වැඩපිළිවෙල ලබන 20 වනදා ආරම්භ කරන බව කෘෂිකර්ම වාරිමාර්ග සහ ග්‍රාමීය ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවියාරේ මහතා ප්‍රකාශ කළා. නාටු වී කිලෝග්‍රෑමයක් රුපියල් 37කට සහ සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 41කට මිලදී ගැනීමටයි කටයුතු යොදා තිබෙන්නේ.
දඹුල්ල ගලේවිල ප්‍රදේශයේ ගොවි ජනතාවට අස්වනු නෙලීම සඳහා ප්ලාස්ටික් කූඩ සහ පළතුරු පැල ලබා දීම රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ජාතික පශු අස්වනු ඒකකයේ මැදිහත් වීමෙන් ගොවි පවුල් 500කට මෙම උපකරණ පිරිනැමුණා. මොරගහ කන්ද කලුකග ව්‍යාපෘතිය විවෘත කිරීම තුලින් ලබන කන්නේදී මීටත් වඩා වැඩි අස්වැන්නක් බලාපොරොත්තු වන බවයි රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. මේ රජයේ තුලින් අපට දෙන්න පුළුවන් උපරිම සහන ටික අපි ලබා දෙනවා. මේ මහා කන්නේදී මෙට්‍රික් ටොන් ලක්ෂ 30ක අස්වැන්නක් අපි බලාපොරොත්තු වෙනවා. අය අපිට පිට රටින් සහල් ගේන්න ඕනේ. අපි බලාපොරොත්තු වෙන්නේ මේ මාසේ 20න් පස්සේ අම්පාර පළාතෙන් වී මිලදී ගන්න වී අලෙවි මණ්ඩල සියලු කටයුතු යොදවලා තියෙනවා. ඒ වගේම ගොවියට සහතික මිලක් ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. නාඩු සඳහා රුපියල් 38කුත් සම්බ සඳහා රුපියල් 41කුත් ගන්න අපි මේ වෙනකොට ප්‍රකාශයටපත් කරලා තියෙනවා. कृषि भोग रसकट हानि सिदुकरन सेना दलपुआ वैरस्या क्युदागनिमीन मर्दने किरीम संभांदेन परेशन आरंब करत्ति बिनवा इट अवश्य तोरतुरु मेवन विट रसकरन बवाई रुहुनु विश्वविद्याले कृषि पीठे ज्येष्ठ कथिकाचार्य सरत कुमार सिंह महता प्रकाश कले බඩේරිගු ඇතුළු කෘෂි භෝග කිහිපයකට හානි සිදු කරන සේනා දලබුවාගේ ව්‍යාප්තිය පිළිබඳ ප්‍රදේශ කිහිපයකින් වාර්තා වුණා. සේනා දලබුවා ශාක පත්‍රවල යට කොටසේ බිත්තර තැම්පත් කිරීමත් සමග ව්‍යාප්තිය සිදුවන බවයි හඳුනාගෙන තිබෙන්නේ. බඩේරිගු වැනි භෝගවල ඉහළ පත්‍රවල දලබුවාගේ ව්‍යාප්තිය දැකගත හැකි. උදැසන කාලයේ දහය ආලු භෝගවලට යෙදීමෙන් මෙම දලබුවා යම්තාක් දුරකට පාලනය කිරීමට හැකි බව සොයාගෙන තිබෙනවා. මෙම දලබුවා ව්‍යාප්ත වී ඇති භෝග පුලුසා විනාශ කළ යුතුයි. පෙරමෝන් උගුලද සේනා දලබු ව්‍යාප්තිය පාලනයේදී සාර්ථක ප්‍රතිඵල පෙන්눔 කර ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා. සේනා දලබුවා බඩේරුගුව ගාවට තමයි දැනට විශාල හානියක් කරන්නේ. ඒ වගේම බඩේරුගු ඒ භෝගවලට අමතරව එළවලු භෝග ඕන මෙහිකට මෙයාට හානි කරන්න පුළුවන්. ඒ වගේම වීවගාවටත් තර්ජනයක් තියෙනවා. මුලින්ම අපි අවධානයෙන් ඉන්නන මොකද රාත්‍රී කාලයේ තමයි මේ දලඹුව ක්‍රියාකාරී වෙන්නේ. ඒ වුණාට අපිට හොඳින් බලනකොට අග්‍රස්තයේ තියෙන පත්‍රවලට දලඹුවගේ හානිය තියෙනවා නම් ඒ වගේම අපිට ලං වෙලා බැලුවොත් ඒ සත්තුන්ගේ මල ද්‍රව්‍ය මේ පත්‍රවල දැක ගන්න පුළුවන් නම් ඒ හානිය ඒ ශේත්‍රයට එන මුල් ලකුණු තමයි තියෙන්නේ අපි අවස්ථාවේදී ක්‍රියාත්මක වෙන්න ඕන පාලනය කිරීමට. වෙළඳ පොළේ තියෙන කෘමිනාශක කීපයකින් සාමාන්‍යයෙන් මේ දලඹුවා පාලනය කරන්න පුළුවන්. නමුත් වැදගත්කම තියෙන්නේ කොයි අවධියේද අපි මේ දලඹුවා පාලනය කරන්න යොමු වෙන්නේ කියන එක. ඒ කියන්නේ පසු අවධිවල දලඹුවා අපිට දකින්න පුළුවන් වෙන්නේ අභ්‍යන්තර කොටස්වල. ඒ කියන්නේ කරල තුල හෝ කඳ තුල. ඒ අවස්ථාවේදී කෘමිනාශකවලට ඇතුළු වීමට හැකියාව අඩු නිසා කෘමිනාශකයේදීම අකාර්යක්ෂම වෙන්න පුළුවන්. නමුත් පැලාවදීදී සහ මධ්‍යස්ථාවදීදී රෝගේ වළක්වා ගැනීමට කෘමිනාශක භාවිතා කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් මං හිතන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසිනුත් නිර්දේශ කරලා තියෙනවා කෘමිනාශක කාණ්ඩ කීපයක්. වෙළඳ පොලේ දැනට මේ කෘමිනාශක පවතිනවා. ඒ කෘමිනාශක භාවිතා කරලා යම් තරමකින් ඒ කියන්නේ හානිදායක නොවන අවධියකට පත් කර ගැනීමට පාලනය කිරීම ක්‍රියාමාර්ග ගත හැකි. මේ අතර සේනා තලබුවන් සහිත බඩේරිගු තොගයක් ප්‍රවාහනය කළ ලොරි රථයක් දඹුල්ල පොලිසිය මගින් නතරංගුවට ගත්තා. සේනා දලබුවන් සහිත බඩේරිගු තොගයක් නුවරඑළිය වටවල ප්‍රදේශයේ කිරිගවයන්ගේ ආහාර සඳහා ගෙන යන බවට පොලිසියට තොරතුරු ලැබී තිබුණා. ඒ අනුව සිදු කළ වැටලීමේදී මෙම ලොරි රථය අතඩංගුවට ගැනුණේ. සේනා තලබුවන් සහිත බඩේරිගු නුවරඑළිය ප්‍රදේශයට රැගෙන ගියේ නම් ප්‍රදේශයේ එළවලු ඇතුළු වගාවන්ට හානි සිදු වීමේ අවධානමක් පැවති බව පොලිසිය ප්‍රකාශ කළා. යෝජිත ව්‍යවස්ථාව පිළිබඳ ජනතාව තුළ අනියතභයක් ඇති කිරීමට ඇතැම් පිරිසක් ක්‍රියා කරමින් සිටින බව අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතා පවසනවා. වැරදි ඇතනම් පෙන්වා දීම මිස අසත්‍ය ප්‍රචාර සිදු කිරීම යුතුකම නොවන බවයි මහනුවර පැවති උත්සවයකදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේ. මහනුවර හරිත උද්‍යාන බහුකාර්ය ගොඩනැගිල්ලේ ඉදිකිරීම ආරම්භ කිරීම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. महानगर हा बस्नाहिर संवर्धन अमात्यांश अटते मेसदहा वैकिरन मुदल रुपियाल मिलियन दुलहाक मेहदी वेडिदुरतात अधास्ता कुमीन अमात्यवर्या किया सिटिये प्रजातंत्र वाते पराचे किरीमत किसेदु बलवेके कट नुहकी बवाई අපේ රටේ විවස්ථාව දෙවතාවක් හැදුවා. බණ්ඩාරනායක මැතිණියත් හැදුවා. ජයජයවර්ධන මැතිවත් හැදුවා. මේක හදනකොට ද්‍රවිඩ පක්ෂ සහභාගී වුණේ නැහැ.
මේ අවස්ථාවේ ද්‍රවිඩ පක්ෂය අලුත් පියවස්ථාවක් හදන්න යෝජනා ඉදිරිපත් කරනකොට ඒ සක්‍රීය දායකත්වයක් මේක ඓතිහාසික අවස්ථාවක් උතුම් නැගිරියේ ඒකාබද්ධ කිරීම ගැන කිසිම සාකච්ඡාවක් තිබෙට අපි එක දෙයයි සාකච්ඡා කරුවේ දැන් තියෙන පළාත් සභාව ශක්තිමත් කරන්නේ කොහොමද ඉතින් අපි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙන්නේ විවස්තාවක් නෙවෙයි යෝජනා අපිත් අපේ රටට ආදරේ රට බෙදෙනවට අපේ කිසිම සහයෝගයක් ලැබෙන්නේ නැහැ නමුත් ප්‍රමාද වෙලා හරි සියලු දෙනා එකඟවන විවස්තාවකට අපි අත්වල බැඳගෙන යන්න ඕන නව ව්‍යවස්ථාව තුලින් බුදුදහමට ඇති ස්ථානය කිසිසේත් අහිමි කරන්නේ නැති බව රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පවසනවා. සියලු දෙනාට සාධාරණයේ ඉටුවන ව්‍යවස්ථාවක් ගෙන ඒම ප්‍රමුඛ අරමුණ බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ. කොළපදී මාත්‍ය වෙත අදහස් දැක්වූ ඒ මහතා මෙම අදහස් පළ කළා. අද වෙනකොට විපක්ෂයේ මන්ත්‍රීවරු මේ අලුත් ව්‍යවස්ථා පිළිබඳව මාතෘකාව යොදාගෙන දේශපාලන වාසියක් ගන්නට බලාපොරොත්තු වෙනවා. අපි ලංකාවේ ඉතිහාසයේ පුරා දැක්කා විවිධ පක්ෂ අලුතෙන් ව්‍යවස්ථාවක් එනකොට ජනතාව බය කරලා නොමග යවලා ඒ ජනතාවගේ ප්‍රතිචාරයක් අරගෙන ඒගොල්ලන්ගේ දේශපාලන ව්‍යාපාරය ශක්තිමත් කරන්නට බිල්ලෝ මවන තත්වයකට පත් වෙනවා. ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා පැහැදිලිවම ප්‍රකාශ කරලා තියෙනවා මේ රටේ ඒකීයත්වයට ඒ වගේම බුද්ධ ආගමන තියෙන තැන කිසිසේත්ම අපි වෙනස් කරන්නේ එක එක පාර්ශවවලට අලුත් ව්‍යවස්ථාවට ඇතුල් කරන්න පුළුවන් දේවල් යෝජනා කරලා තියෙනවා ඒවා කිසිසේත්ම අපි පිළිගන්නවයි කියලා කොහෙවත් කියලා නැහැ අපිට ජාතීන් අතර ආගම් අතර සමගිය තියෙන්න ඕන නම් අපිට සංවර්ධන යුගයක් මේ රටට ළඟා කරන්න ඕන නම් අපිට හොඳ ඒ වගේම සියලු දෙනාටම පිළිගන්න පුළුවන් ව්‍යවස්ථාවක් මේ රටේ ක්‍රියාත්මක කරන්න ඕන වියලි කලාප සංවර්ධන අමාත්‍යාංශයේ ආරම්භක වැඩසටහන විශේෂපාර ඇමතිනි චන්ද්‍රාණී බණ්ඩාර මහත්මියගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා. වියලි කලාප සංවර්ධන අමාත්‍යාංශයේ ආරම්භක වැඩසටහන් ක්‍රියාත්මක කෙරුණේ අනුරාධපුර නැගෙනහිර මැතිවරණ බල ප්‍රදේශයේදී. ඒ අනුව කහටගස්දිගලිය රන්පත්විල කුඩා වැව ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ආරම්භ කෙරුණා. දොරමඩලාව ප්‍රදේශවාසීන් සඳහා පානීය ජල ව්‍යාපෘතියක කටයුතු ආරම්භ කෙරුණේද අමාත්‍යවරිය අතින්. රබෑව ප්‍රදේශයේ වේලි ප්‍රතිසංස්කරණ කටයුතුද ආරම්භ කෙරුණා. මහජන නියෝජිතින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. විමල් වීරවංශ වගේ කෙනෙකුට පිණ්ඩපාත යන්න හාමුදුරුවෝ උත්සාහ කරනවා නම් මම නම් දකින්නේ ඒක ඉතාමත් මං හිතන්නේ කළ යුතු වැඩක් නෙමෙයි ඊට වැඩිය පිණ්ඩපාතේ ගිහිල්ලා උදව් කරන්න මං හිතන්නේ අසරණ මිනිස්සු ඉන්නවා සිංගිතේ මල් කැකුලකට දස වදදී තිබූ පොතක් අප ඔබට වාර්තා කළා මතක ඇති. ඒ සියුමැලි සිගිත්තා දුම් වැටින් පිලිස්සූ සැකකරු අත්අඩංගුවටගෙන තිබෙනවා. සියබලාණ්ඩුව මුතුකණ්ඩි පහේ කණුව ප්‍රදේශයේ සිගිත්තෙකුට වදදී තිබුණේ ඔහුගේ මවගේ අනියම් සැමියායි. අවුරුද්දයි මාස 10ක් වයස ඇති මේ පිරිමි දරුවා දුම් වැටියකින් පුලුස්සා තිබුණා. දරුවාගේ ශරීරයේ පුරා පිලිස්සුම් තුවාල සියයකට අධික සංඛ්‍යාවක් දක්නට ලැබුණා. දරුවාගේ පියා මවත් දරුවාත් හැර යාමෙන් පසුව මවගේ අනියම් පුරුෂයා අධික ලෙස බීමතින් පැමිණ දරුවා පුලුස්සා ඇති බවයි හෙළිුණේ. ප්‍රදේශයෙන් පලා ගොස් සිටි සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය ක්‍රියා කළේ උපාය දූතිකාවක යොදා ගනිමින්. පොලිස් කාන්තාවක දුරකථනය ඔස්සේ සැකකරු සමග සබඳතාවක් ගොඩනගාගෙන උපක්‍රමශීලීව ඔහු මොනරාකල දොබගහවිල ප්‍රදේශයට ගෙන්වාගෙන තිබෙනවා. එහිදී පොලිස් අත්අඩංගුවට පත් වුණේ. මෙම පුද්ගලයා පොලිස් උපාය දූතිකාවට පවසා ඇත්තේ තමන් මාතර ප්‍රදේශයේ පදිංචි සුගත් නමැති අයෙක් බවයි. අත්අඩංගුවට ගත් සැකකරු ලබන 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. පිලිස්සු දරුවා අධිකරණ නියෝග මත ළමා නිවාසයකට බහර දී තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර අත්අඩංගුවටගත් දරුවාගේ මවද ලබන 23 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගතව සිටිනවා. සියබලාණ්ඩුව පොලිසිය මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා. රිය අනතුරු කීපයක් ඇතුළු තවත් වත් කීපයක තොරතුරු කැටි සටහන විශේෂාංගයෙන්. අනුරාධපුර ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ කහටගස්තිගලිය කළුගහපොකුණ ප්‍රදේශයේදී සිදු වූ රියනතුරකින් තරුණිය කුමිය ගියා. ඔහු ගමන්ගත් යතුරුපැදිය මාර්ගයෙන් ඉවතට පැන බෝක්කුවක ගැටීමෙන් අනතුර සිදුව තිබෙනවා. අධික වේගයෙන් පැමිණි යතුරුපැදිය වේගය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර දක්ෂිණ අධිවේගී මාර්ගයේ සේරුපිට ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ රියනතුරක් සිදු වුණා. කොළඹ සිට මාතර දෙසට දහවනේ වූ ජීප් රථයක් වේගය පාලනය කරගත නොහැකිව ආරක්ෂිත වැටේ හැපි මාර්ගය හරහා පෙරළීමෙනුයි අනතුර සිදු වුණේ. ජීප් රථයේ ගමන්කර දෙදෙනෙකු එම අනතුරින් තුවාල ලැබුවා. දිවයිනේ ප්‍රදේශ රැසක මහපරිමාණයෙන් සොරකම් වල නිරත වූ බව කියන දෙදෙනෙකු තංගල්ල පොලිසිය මගින් අත්අඩංගුවටගෙන තිබුණා. ඒ රන්න හකුරුවෙල ප්‍රදේශයේදී සැකකරුවන් සමග ඔවුන් සොරකම් කළ භාණ්ඩ රැසක්ද අත්අඩංගුවටගෙන තිබෙනවා. සොරකම් සඳහා භාවිත කළ මෝටර් රථයක්ද අත්අඩංගුවට ගෙනුණා. තයිපොංගල් දිනය සැමරීමට ආගමික වතාවත් වලට මුල්තැන දෙමින් රටපුරා දෙමළ හින්දු ජනතාව එක් වුණා. වතුකරේ ප්‍රධාන තයිපොංගල් දින උත්සවයේ පැවැත්ුණේ හැටන් ශ්‍රී මාණික්ය පිල්ලෙයාර් කෝවිලේදී. එම කෝවිලේ ප්‍රධාන පූජක බ්‍රහ්මශ්‍රී චන්ද්‍රනන්ද කුරුක්කල්තුමාගේ ප්‍රධානත්වයෙන් ආගමික වතාවත් සිදු කෙරුණා. එම කෝවිලේදී සියලුම ධාන්‍ය වර්ගවලින් සමන්විත විශේෂ කිරිබතක් පිළියෙල කර සූර්යාට පූජා කිරීමද සිදු කෙරුණා. මඩකලපු ජනතාවද තයිපොංගල් දිනය සැමරීමට ප්‍රීතියෙන් එක්ුණා. මඩකලපුවේ ප්‍රධාන තයිපොංගල් දින උත්සවය පුලියන්දෙව් ආනල්පන්ති පිල්ලෑර් කෝවිලේදී පැවැත්ුණා. ප්‍රධාන පූජක චන්ද්‍රලිංගම් කුරුක්කල්තුමාගේ ප්‍රධානත්වයෙන් පැවති විශේෂ පූජාවට විශාල පිරිසක් සහභාගී වුණා. සූර්ය දෙවියන් උදෙසා කෘතවේදීත්වයේ දක්වමින් පවත්වන තයිපොංගල් දින සැමරුම් උත්සවයක් වවුනියාව ශ්‍රී කන්දසාමි කෝවිලේදීද පැවැත්ුණා. රටටත් සියලු ජනතාවටත් ආශිර්වාද පතමින් මෙහිදී ආගමික වතාවත් සිදු කෙරුණා. ගාල්ල කළුවැල්ල ශිව කෝවිලේදීද තයිපොංගල් දිනය වෙනුවෙන් ආගමික වතාවත් සිදු කෙරුණා. මාතලේ ශ්‍රී මුත්තුමාරි අම්මාන් පත්තිනි දේවාලයේදීද තයිපොංගල් දිනේ වෙනුවෙන් විශේෂ පූජාවක් පැවැත්ුණා. ප්‍රධාන පූජක ශිවා කුරුක්කල්තුමායි ආගමික වතාවත් සිදු කළේ. විශාල පිරිසක් එම පූජාවට එක්ව සිටියා. මේ අතර බම්බලපිටිය කදිරේශ්වරම් කෝවිලේදීද තයිපොංගල් දිනේ වෙනුවෙන් විශේෂ දේව පූජාවක් පැවැත්ුණා. අමාත්‍ය රවි කරුණානායක මහතාද එම දේව පූජාවට සහභාගී වුණා. අද මෙතන පැමිණ තියෙන්නේ ජාත්‍ය සමගිතාව එකමුතුභාවය සනාථ කරන්න සිංහල දෙමළ මුස්ලිම් බර්ගමලි ඔක්කොම එකට ජීවත් වෙන්න පුළුවන් රටාවක අපි සතුටෙන් ජීවත් විය යුතුයි. ඒක නොවීම තමයි මෙතෙක් තුළ තියෙන ප්‍රශ්නේ. අපි දැන් ඔක්කොම එකට ජීවත් වෙන්න පුළුවන් වාතාවරණයක් ඇති වෙලා තියෙනවා කියන එක තමයි මම මෙතන පේන්න තියෙන්නේ. ඒ නිසා තමයි අපි අත මෙතන ඇවිල්ලා අත්වල බැඳගෙන සියලු දෙනාම ශ්‍රී ලංකෙන් කියලා ජීවත් වෙන්න පුළුවන් වාතාවරණයක් ඇති කෙරේ. පනාමුරේ ඇත් රාජා ගැන බොහෝ දෙනා අසා තිබුණත් ඉන් වැඩි දෙනෙකු එහි ඉතිහාස කතාව නොදන්නවා විය හැකි. පනාමුරේ ඇත් රාජා මින්ම පනාමුරේ ඇත් ගාලද ඓතිහාසිකයි. බඩුවන්වල දෙසාවේත ඇත්ව තිබූ පනාමුරේ ඇත් ගාල මේ වන විට වල්බිහිවේ තිබෙනවා. අල්ලාකත් වනාලින් ඇත් ගාලේ කොටු කර හීලෑ කර අලෙවි කළ බවද සඳහන් වෙනවා. මේ ඇත් ගාලට කොටු වී සිටි ඇතුන් බේරා ගැනීමට එක් ඇතෙකුගත් වෙහෙස මහන්සියත් අවසානයේ එම සත්වයාට ජීවිතෙන් වන්ති කෙවීමට සිදු වූ ශෝචනීය පුතත් පනාමුරේ ඇත්රාචාගේ කතාවයි. ඇත්රාචා මෙල්ල නොවීම නිසා නාවික හමුදා නිලධාරියෙකු ලවා වෙඩි තබා ඝාතනය කළ බව සඳහන් වෙනවා. පනාමුරේ ඇත්කාල ප්‍රසිද්ධ නිසා ඒ නැරඹීමට දෙස් විදෙස් සංචාරකයන් පැමිණෙන නමුත් මේ වන විට ඒවල් බෙහි වී තිබෙනවා. ඇත්කාලට ආසන්නයේ ඉදිකර ඇති කෞතුකාකාරයේද වසා තමා තිබෙනවා. ඇත්කාල ආසන්නයේ පිහිටා ඇති දියබපුල හාස්කම් ගෙන දෙන ස්ථානයක් බවට එකල ප්‍රදේශවාසීන් අතර විශ්වාසයක් පැවතුණා. පනාමුරේ ඇත්කාල සහ කෞතුකාකාරය සංචාරකයන්ට නැරඹිය හැකි ස්ථානයක් බවට පත් කරන ලෙස ප්‍රදේශවාසීන් වගකිවයුත්තන්ගෙන් ඉල්ලා සිටිනවා. මේට අතීතයේ ඉඳලා 1600 ගණන් වල ඉඳලා තමයි මේ පනාමුරේ මෙමෙ ස්ථානයේ ඇජ්ජල් කරවල තියෙන්නේ. ඒ කාලේ හඳුන්වලා තියෙන්නේ ඇජ්ජල් නගරය කියලා මේ පනාමුරේ මෙමෙ ප්‍රදේශයට. හරියට බැලුවොත් අර ගං උදාවක් කරන්න වගේ විශාල කඩසාප්පු දාලා මේ මිනිස්සුන්ට එන අයගේ අවශ්‍යතාවන් ඉෂ්ට කරන්න සියලුම පහසුකම් සපයලා තියෙනවා. ඇතා මැරුවට පස්සේ ඒ වෙලාවේ නරඹන්න ආපු 25000කටත් අධික සෙනගක් ඇවිල්ලා තියෙනවා. ඒ වෙලාවේ කලාකරුවෝ, ප්‍රභූවරු, විදේශිකයෝ ඒ වගේ අය බොහෝ අය කම්පාවට පත් වුණා. කම්පාවට පත් වෙලා මේ හා සම්බන්ධව පොතපත ලිව්වා. පනාමුරේ සාහිත්‍යයක්
බිහිුණා මේ ඇත්ගාල නිසාවෙන් ඒ වගේ ඉතාමත්ම ඓතිහාසික ඒ වගේම අද වෙනකොටත් දේශ විදේශ සංචාරක මේ ස්ථානයට පැමිණෙන නමුත් මේ ස්ථානයේ ජරාවාස වෙලා විනාශ වීම පවතින ඒ අය බොහොම කම්පාවට පත් වෙලා යනවා මේ ස්ථානය ප්‍රතිසංස්කරණය කරන්නේ නැත්තේ ඇයි කියලා මේ අපේ යුතුයකමක් වගකීමක් තියෙනවා මේ ස්ථානයේ අනාගත પરම්පරාවට දැක බලා ගන්න සුරක්ෂිතව තබන්නට රජයත් මැදිහත් වෙලා ඒ කටයුතු කරනවා නම් මම හිතන්නේ ඉතාම වටිනාම දෙයක් හැටියට සලකන්න පුළුවන් දැන් ක්‍රීඩා පොතක් ජාතික පීනුම් හා ජල ක්‍රීඩා සංගමයේ විශේෂ මහසභා රැස්වීමක් ඇඳවීමට තීරණය කර තිබෙනවා අනතුරුව සංගමයේ නිලවරණය පැවැත්වීමට කටයුතු කරන බව හිටපු සභාපති මහින්ද ලියනගේ මහතා ITN ප්‍රොත්‍යාශය වෙත කියා සිටියා මේ වන විට ජාතික පීනුම් හා ජල ක්‍රීඩා සංගමයට ජාත්‍යන්තර සංගමෙන් తాවකාලික තහනමක් පනවා තිබෙනවා ඒ නිලවරණය නොපැවැත්වීම හේතුවෙන් මම දැනට අවුරුද්දක්කට වැඩි ඉඳන් සභාපති හැටියට පත් වෙලා වැඩ කටයුතු කරගෙන යනවා. හැබැයි මම පුහුණු කරුවෙක් බව දන්නවා. මට දැනුම් දුන්න නැවත නිලවරණයට එන්න බෑ කියලා. මම ඒක දැනුවත්වම දෙසැම්බර් මාසේ 20 වෙනිදා කිසිම පුහුණු කරුවෙක් නැතුව නිලවරණයක් කැඳෙව්වා. එහෙම තියෙද්දි තමයි හිටපු ක්‍රීඩා ඇමතිතුමා අතුරු කමිටුවක් පත් කළේ. ජාතික ඔලිම්පික් කමිටුව මට එහෙම කිසිම සම්බන්ධතාවයක් නැහැ. හැබැයි මම කරන හැම දෙයක්ම මම ජාතික ඔලිම්පික් කමිටුව දැනුවත් කරලා තමයි මම කරලා තියෙන්නේ. ඒ අරෙන්න මට ඒගොල්ලොන්ගෙන් අනිත් උපකාරයක් හම්බෙලා නැහැ එහෙම. පොදු රාජ්‍ය මණ්ඩලීය තරඟාවලියට ඔබ සහ ඔබේ බිරිඳ ගියේ මොන පදනමෙන්ද? මම සහභාගී වුණා අපේ ඔලිම්පික් කමිටුව වෙනුවෙන්. ඒ අරෙන්න මගේ බිරිඳ සහභාගී වුණේ ඒකෙන් නෙමෙයි මගේ බිරිඳ සහභාගී වුණේ එයාගේ පෞද්ගලික සල්ලි වලින්. එයාගේ පෞද්ගලික මේව එකක් හින්දා ඒ අරෙන්න අපේ සංගමයෙන් කිසිම මේකක් කරේ නැහැ මගේ බිරිඳ යන්න. නමුත් පුහුණු කරුවන් විදියට දෙන්නවම ඇක්‍රෙඩිට් කරලා තියනවා නේද? ඒ වීසා එක ලබා ගන්න පමණයි. ඒකට උත්තරය අහගන්න වෙන්නේ NOC එකෙන් තමයි. ඒගොල්ලන්ට පුළුවන් ඒක දෙන්න. ඔබතුමාලා ඉල්ලුවාම ඒගොල්ලෝ ඊකම්ම දුන්නා. නෑ මම ඉල්ලීමක් කරා. මොකද වීසා එක ගන්න තියෙන කාලය කෙටි කාලයක් නිසා මගේ බිරිඳගේ වියදමින් යන්න ඒක වීසා එක ලබා දෙන්න විතරක් ඒක ලබා දුන්නා. ඇක්‍රෙඩිට් කරන්න පුළුවන් එහෙම ඕනම කෙනෙකුට තමන්ගේ බිරිඳවත් අරගෙන රටට एक मंगेतन एनओसी का तो मैं उत्तर देना थी नहीं करना। आईटीएन दिवा प्रवृत्ति तुली नादे टापे समग्रन। पासवर्ड देखे सिटाप के पेन पेपर विकास बाला प्रत्वाना। सुबह दावसाक। www.itnnews.lk